සිසිරද ආබ්‍රෝ විජිත් මලල්කොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහතුරුන් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. ත්‍රිපුත්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිරද ආබ්‍රෝ මහතා කියා සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රංජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි. ඒ අනුව රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු බවත් ඒ සඳහා ඔහුට බරපතල වැඩ සහිත සිව් වසර සිරදඩුවම් නියම කරන බවත් ප්‍රකාශ කළා. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨ අධිකරණයට යොමු කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා වග උත්තරකාර රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණා. 2017 වසරේ අගෝස්තු මාස 21 වෙනිදා කොළඹ අරලියගහ මන්දිරයේදී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණා. එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තබා තිබූ විශ්වාසය පළුදු කිරීමට ක්‍රියා කර ඇති බවත් එමගින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන්. ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඩුවම් නියම කරන ලෙසයි එම පැමිණිලි පාර්ශ්වය ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලා සිටියේ. සිර දඩුවම් නියම වූ රංජන් රාමනායක මහතා මීගමුව පල්ලන්සේන පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.